කාන්තපක්ෂයෙන් කියනවා මේ මන්ත්‍රීවරයා දැන් මේ බෞද්ධරේ පිළිවත් නැවත අගමැති පත් කිරීම වලදී දාන්න ඕනේ. ඔව් බෞද්ධරේ නැති වුණොත් නැවත අගමැති ධූරයට කවුරු හරි පත් කරන බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති වරයාට තමයි පවර්ලා තියෙන්නේ. මේකෙන් තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. මේකෙන් තියෙන ප්‍රශ්න අගමැති ධූරයෙන් ඉවත් කරන්නට නැත්නම් තව කෙනෙක්ව ඒ ධූරයට පත් කරන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිතුමාට බලය තිබුණේ නැහැ. ඉතින් පාර්ලිමේන්තුවේ අපි සම්මත කරගන්න යෝජනාවක් තමයි දැන් ඒ නොටිසි දීලා තියෙන්නේ. යෝජනාව ඒකෙන් කියන්නේ ඒකමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ක්‍රියාවලියට ජනාධිපතිතුමාට අවසර දීලා නැහැ. අන්තිමට තමයි මේ බහුතරයෙන් නැති වුණොත් මේ ගොඩක් වෙලාට මේ පාර්ලිමේන්තුවේ ඉස්සරීමේ ඉස්සර පාර්ලිමේන්තුවේ ඉස්සර ගන්න ඒකත් ඒ බලයත් ජනාධිපතිවරයාට නැහැ. අවුරුදු 4ක් මාස 6ක් ඉක්මව වෙන්න තෙක් පාර්ලිමේන්තුවේ 3-2 බලයෙන් ඉල්ලුවත් පමණයි ඒ විසරණයට පුළුවන්. එනමුත් දැනටමත් නැති බලය භාවිතා කරලා තියෙන ජනාධිපතිවරයා ඒ නිසා මේකත් කරයිද දන්නේ නැහැ. අපි එක්සත් ජාතික පක්ෂයට ඉලක්කම් තියනවාද කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන ප්‍රශ්නය තමයි මේක ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී නීති විරෝධී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු ක්‍රියාවක්. ඒ නිසා ඒකට විරුද්ධව තමයි අපි ඡන්දය දෙන්න යන්නේ.